මේ මෙතන මම මේ පොඩි ෆීල්ඩ් එකක් ගහලා තියෙනවා. මේ ටිකේ මම දැන්ට කරලා තියෙන්නේ මේ අර ඔයා කලින් දාලා තිබ්බ ඉමේජ් එකේම තිබ්බ මේ ඇංකර්ස් දෙක යූස් කරලා තමයි මේ ටික ගහලා තියෙන්නේ. මෙතන මම කරලා තියෙන්නේ දැන් මේක ෆිසිකලි දැන් ගහනකොට කරන්න ඕනේ මේ පෝර්ටල් එකේ මෙන්න මේ පෝර්ටල් එකේ කීස් ටිකක් වැඩිපුර ෆාම් කරලා තියාගන්න ඕනේ. මේ දෙක බේස් කරගෙන මම මේක හැදුවේ. එතකොට මේකේ කීස් 20ක් විතර තියාගන්නකෝ. 20ක් ඕනෙත් නැහැ. එතකොට ඉස්සලාම මේ පෝර්ටල් එකේ ඉඳලා මේ පෝර්ටල් එකට බේස් ලින්ක් එක ගහගන්නවා. බේස් ලින්ක් එක ගහලා ඊට පස්සේ ඔයා මේ පාර දිගේ මෙහෙම යන ගමන් මේ පෝර්ටල් එකට එනවා. පෝර්ටල් එකට ඇවිල්ලා මේ පෝර්ටල් එක උඩ තියෙන එක පෝර්ටල් නම්බර් 1 යට තියෙන පෝර්ටල් නම්බර් 2 කියලා මේ කියමු. පෝර්ටල් නම්බර් 1 එකට ලින්ක් එකක් ගහනවා 28 ලින්ක් එකක් ගහනවා. එතකොට මේ චූටි ෆීල්ඩ් එක හැදෙනවා. ඊට පස්සේ ඔයා යන්න මේතර පාර දිගේ යනවා මේ පැත්තට. එතකොට මේ ඊළඟට මේ පෝර්ටල් එකට එනවා. මෙතන ඉඳලත් ආයිත් පෝර්ටල් නම්බර් 1 පෝර්ටල් නම්බර් 2 ගහනවා. එතකොට ලොකු ෆීල්ඩ් එකක් හැදෙනවා. ඊට අමතරව ඔයාට පුළුවන් ගහන්න මෙතන පෝර්ටල් එකේ ඉඳලා මේ ඇතුලේ පෝර්ටල් එකට ලින්ක් එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේකට ලින්ක් එකක් ගහන්න පුළුවන්. එතකොට මෙතනදී ෆීල්ඩ්ස් දෙකක් හැදෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයා මෙතන ඉඳලා මේ ෆීල්ඩ්ස් ටික ගහගෙන යනකොට පාර දිගේ උඩහා පැත්තට මේ හැම එකේම කී එකක් අරගෙන යන්න. දැන් මේක එකක් තියෙනවා. දැන් මෙතන පෝර්ටල් එකේ ඉඳලා ඊළඟ පෝර්ටල් එකට යනකොට ලින්ක් කරන්න පෙන්නකොට කීස් මුලින්ම පෙන්න ළඟම තියෙන පෝර්ටල් එකේ. ඒක හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ දකුණු පැත්තට මේ ස්ක්‍රෝල් කරලා මේ පෝර්ටල් නම්බර් 1 එකේ පෝර්ටල් නම්බර් 2 එකේ ලින්ක්ස් දෙක සිලෙක්ට් කරලා ගහන්න ඕනේ. නැත්තම් මුලින්ම ඔයා ගැහුවොත් එහෙම මේ මෙතන මේක ඉඳලා මේකට ලින්ක් එක ගහලා ඊට පස්සේ මේ දෙපැත්තේ ඇන්කර්ස් දෙක ගහන්න කිව්වොත් ඔයාලට ඩබල් ෆීල්ඩ් ගහන්න බෑ. එතකොට එකක් නල් ෆීල්ඩ් එකක් වදිනවා. මේ අනිත් එක මේ එතකොට දැන් මේ මෙතනින් මම කරන විදිහෙන් මෙතන ඉඳලා මෙතනින් ගැහුවම එක ෆීල්ඩ් එකයි මෙතන ෆීල්ඩ් එකට ගැහුවම පස්සේ ඇන්කර්ස් දෙකට ගහලා එක ෆීල්ඩ් එකක් වදිනවා. ඊට පස්සේ අයිත් බේස් එකට මේ ඇතුලේ එකට ගැහුවාම මේ තව ෆීල්ඩ් එකක් දෙකක් වදිනවා. එතකොට ඔක්කොම ෆීල්ඩ් තුනක් වදිනවා මේ පෝර්ටල් එකේ. ඒ විදිහටම මේ දිගටම කරගෙන යන්න පුළුවන්. එතකොට මේ පෝර්ටල් එකට ආවන් පස්සේ මේකනොත් අර විදිහටම ඇන්කර්ස් දෙකට දෙකක් ගහනකොට ලොකු ෆීල්ඩ් එකක් වදිනවා. කලින් හිටපු පෝර්ටල් එකට එකක් ගැහුවාම දෙකක් වදිනවා. එතකොට එතන ෆීල්ස් තුනයි. ඔහොම තුන 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 දිගටම ගහගෙන ගහගෙන යන්න පුළුවන්. එතකොට මේ මම කියන්නේ පාර දිගේ යනකොට. එතකොට ඔයාට මෙතනට ආවහම අර මේ වැඩේම කරන්න පුළුවන්. මේ දැන් මෙතන පාර දිගෙන් ඔයාට මේ සයිඩ් රෝඩ් එකට දාලා එන්න වෙනවා මේ ටිකර ගහන්න. මෙතනදී මේකට ගහන්න පුළුවන්. මේකෙන් අර විදිහටම ගහන්න පුළුවන්. ඊට පස්සේ මේකෙන් ගහන්න පුළුවන්. මෙතන 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 ඔහම දිගටම ගහගෙන යන්න පුළුවන්. ওই විදිහට හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේ ඇංකර් පෝර්ටල්ස් දෙකට ලින්ක් කරලා තමයි ඇතුලේ බේස් පෝර්ටල් එකේ ලින්ක් එක ගහන්න ඕනේ. එතකොට තමයි ලින්ක්ස් තුන වදින්නේ. එහෙම කරන් පස්සේ ඔයාට ලේයර් කරගන්න පුළුවන්. ඕකට තමයි ලේයරින් කියලා කියන්නේ. එක ෆීල්ඩ් එකක් උඩින් තව ෆීල්ඩ් එකක් උඩින් උඩින් තව එකක් වදිනවා. ඔහොම මේ ෆීල්ඩ්ස් ගොඩක් ගහගෙන ගහගෙන යන්න පුළුවන්. එතකොට ඒ තියෙන පෝර්ටල්ස් වලින් මැක්සිමම් ෆීල්ඩ්ස් ගන්න ওই විදිහට ගහගන්න පුළුවන්. ඔක තමයි ඔප්ටිමම් ෆීල්ඩින් පැටර්න් එක මේ වගේ සිටුේෂන් එකකදී. තව තව ඉතින් ෆීල්ඩින් කරන්න පුළුවන් ෆීල්ඩ්ස් ගන්න පුළුවන් විදි තියෙනවා. ඒ කියන්නේ මේ පොඩි පොඩි සයිඩ් රෝඩ් වල තියෙන ඒවත් අතාරින්න නැති වෙන්න ගහන්න. හැබැයි ඒකට වඩා ඉතින් මේක ලේසි. මේ ඒක හින්දා ඉතින් මේ ඔය විදිහට ගහගන්න. මම දැන්ට මේක හදලා මම ලින්ක් එකත් එවන්නම්. ඔහොම ලින්ක්ස් ටික මේකට මෙහෙම ගැහුවා. එතකොට මේ මෙතනින් සිලෙක්ට් කරලා ෆිසිකලි ගහනකොට ගහන්න ඕනේ. ඔතනින් යනවා. මෙතන පෝර්ටල් එකට ගිහිල්ලා මෙතන බේස් එකට ගහනවා. මේ ස්ලෝ වෙලා තියෙන්නේ. ලැග් වෙනවා පොඩ්ඩක්. මේ ලින්ක්ස් ගන්න වැඩි වෙනකොට මැප් එක පොඩ්ඩක්
රෙස්පොන්සිව් අඩු වෙනවා. දෙකවට පොඩි අදහසක් ආවනේ. ඒ විදිහටම මේ ලයින් එකේ තියෙන මේ පෝටල්ස් ටිකෙන් ගහන්න පුළුවන්. දැන් වටත් මේකෙන් ඔය වැඩේ කරන්න බෑ. මොකද මේකෙන් මේකෙන් අර පෝටල් නම්බර් 1 එකට ගහන්න පුළුවන්. හැබැයි පෝටල් නම්බර් 2 එක මේ පැත්තේ තියෙන්නේ. ඒකට ගහන්න බෑ. මොකද මෙතන ක්‍රොස් ලින්ක් එකක් තියෙනවා. ඔය ප්‍රශ්නේ තමයි දැන් ඇත්ත අනිතික දැන් මේ ඕටික් ගහනකොට දැන් වට මේ බලා ගන්න පුළුවන් මේ රතු පාටින් මෙහෙම මේ කඩේරි වගේ පේන්නේ මේ ක්‍රොස් ලින්ක්ස් තියෙන ඒවා. එතකොට මේ ෆීල්ඩින් ප්ලෑන් එක ගහනවා නම් ඔයාට මේ මේවා ටික මේ ක්‍රොස් ලින්ක්ස් තියෙන පෝටල් එක ඩිකේ වෙනකන් ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඒඩ කරලා ගහන්න වෙන තියෙන කරලා ගහන්න නම් අපරාධි මන්න කියන්නේ මේ මොකද හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් ඒඩ කරන එක වෙනම කතාව. මේ අනිත් එක මම දැකපු එකක් තමයි මෙන්න මේ හරිය. මේ මෙතන ජංක්ෂන් එකේ මේ මෙතන මේ මොකද්ද පන්සලක් වගේ එකක් තියෙනවා. මේ මහා විහාරයක්ද මොකද්ද? ඔව් පන්සලක්ද කොහෙද? මේ මෙතන මේ පෝටල් සෙට් එකක්ම තියෙනවා. එතකොට ඔය ඔච්චර ඈත ගිහිල්ලා ගිහිල්ලා ගහන ටිකම මේ 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 මෙතන මේ පෝටල් සෙට් එක මේ බේස් කරගෙන ගහන්න පුළුවන්. මේ මෙතන මේ මෙතනත් මේ සරලව කරන්න තියෙන්නේ මේ මෙතන මේ පෝටල් එක හරි මේ පෝටල් එක හරි මොකක් හරි පෝටල් එකක් ඔයා ඇංක එකක් විදිහට යූස් කරන්න බලාපොරොත්තු වෙන එකේ කීස් ගොඩක් ෆාම් කරන්න. කීස් ගොඩක් ෆාම් කරලා ඊට පස්සේ ෆෑන් ෆීල්ඩ් මෙතඩ් එක යූස් කරලා වාට පුළුවන් මේ මේ මෙතන තියෙන පෝටල් ක්ලස්ටර් හැම එකෙම එත ඒ ඇංක පෝටල් එකට මුලින්ම ලින්ක් කරලා මේ මම ෆෑන් ෆීල්ඩ් එකේ වීඩියෝ එකක් මේ වෙන මෙවන්න ලින්ක් එකක්. එතකොට ඒ ෆෑන් ෆීල්ඩ් එකේ විදිහට මේ මේටික් ගහන්න පුළුවන් ලොකු ඈතක් යන්නේ නැතුව. මේ AP ගන්න නම් ඉතින් හොඳම දේ තමයි මේ වගේ මේ පෝට් ක්ලස්ටර්ස් වල මේ ෆීල්ඩින් ප්ලෑන් එකක් හදලා ඒකට අනුව ගහන එක. එතකොට වැඩි ඈත දුර යන්න ඕනෙත් නෑ, වෙලාවත් ඉතුරුයි. මේ ලෙවල් අප් වෙන්නත් පුළුවන්. මේ තමක් කර තිබ්බොත් එම්ම වෙන එකක් හදලා යවන්න. හරි.